මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවා ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාව කියන පනත් කෙටුම්පත්. මේක තමයි අලුත් අවුරුද්දේ රනිල් වික්‍රමසිංහගේ පළවෙනි වැඩේ. දැන් ජනවාරි මාසයේ අතුරුද මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න නියමිතයි. මේක සම්මත කරපු ගමන් අර යුද අපරාධ පිළිබඳ මහා අධිකරණයට පණ එනවා. මේක ඇතුලේ ගොනු කරන ඔක්කොම බොරු සාක්ෂි ටික වළංගු සාක්ෂි බවට පත් වෙනවා. ඒ බොරු සාක්ෂි වලට විරුද්ධව සාක්ෂි ආඥා පනතට අනුව ක්‍රියාත්මක වෙන්නත් බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ක්‍රියාවලියට විරුද්ධව රිට් ආඥාවක් ගන්න තියෙන හැකියාවත් නැති කළා. එතකොට මේ මොකටද යන්නේ? යුද හමුදා ප්‍රධානී ඉන්න බිල්ලට දීලා ඩෑෂ්බෝර්ඩ් සතුටු කරලා මේ යන්නේ කොහාටද? රනිල් වික්‍රමසිංහ අද බලන්නේ රටේ ජාතිය අනාගතයේ සම්පූර්ණයෙන් පාවල දීලා බිල්ලට දීලා සුපුරුදු පරිදි සුළු ජාතික ඡන්ද ටික ඉදිරි ජනාධිපතිවරණයේදී කුට්ටිය කඩාගෙන මේ රටට ඕන විනාශයක් වෙච්චාවේ කියන පදනමින් මේ රට බිල්ලට දෙන මේ හදන. දැන් ওই පනත ගෙනාවට සම්මත වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ. වැඩිපුර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ ඔය වැනි පනත් වලට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපු පොදු ජන පෙරමුණේ මන්ත්‍රී විරුද්ධව විතරක් නෙමෙයි විරුද්ධ මතයක් දරන ජනවරමකට හිමිකම් කියන මන්ත්‍රීවරු. ඒ පොහොට්ටු කට්ටිය මේකට අත උස්සනවා නම් ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂට බෙල්ලට මල් වඩම දාපන්. වද මල් මාලය දාපන්. ඒ විතරක් නෙමෙයි සේනාධිනායකයා මහින්ද රාජපක්ෂේ වෙලාවේ යුද්ධය තිබිච්ච වෙලාවේ එයාටත් මල් වඩම දාපන්. වද මල් මාලය දාපන්. මේක තමයි මේ කියන්නේ. ඒ නිසා මන් දන්නේ නැහැ පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඒගොල්ලෝ අද වෙනම ලෝකෙක ඉන්නේ. කොයි ලෝකෙ ඉඳගෙන හරි මේකට අත ඉස්සුවොත් මේ පරගති රැළ ආයි ඒ සාපෙන්නම් ගැලවෙන්න බෑ. මේ අතර ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත සිය නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් කරමින් ලිපියක් යොමු කර තිබෙනවා. යෝජිත නව කොමිෂන් සභාව අධීක්ෂණය කිරීමට ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීම, එහි කටයුතුවල ප්‍රගතිය රටට හෙළි කිරීම සහ මානව හිමිකම් කඩකිරීම පිළිබඳ සෙවීමට කාර්යක්ෂම යාන්ත්‍රණයක් ඇති කිරීම ඇතුළු යෝජනා පහක් එම ලිපියේ සඳහන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.